බොහොම ඉස්සර කාලේ ඉඳන්ම බොරලස් ගමුවේ තිබුණු ප්‍රසිද්ධ තැනක් තමයි අල්විස් ආයුර්වේද මධ්‍යස්ථානය කියන්නේ. මේක ඉස්සර තිබ්බේ 120 පාර රත්නපිටියේ ජී.එච් පෙරේරා මාවත පටන් ගන්න හරියේ. අද නම් රත්නපිටියේ පිට්සා හට් එක තියෙන ඉඩමේ. අල්විස් ආයුර්වේද මධ්‍යස්ථානය ආරම්භ කළේ ජී.බී. අල්විස් කියලා වෙද මහත්මයෙක්. අල්විස් වෙද මහත්මයා කියලා කිව්වම ඉස්සර බොල්ලස් ගොමුවේ ඕනම කෙනෙක් දන්නවා. අදටත් අල්විස් වෙදමාත්මයව අපේ වැඩිහිටි පරම්පරාවට එහෙම මතකයි. බද්ධ කිරීම වලට සම්බන්ධ ෂණික සැක්කා. ඒ කියන්නේ අතෙන් වෙන්වුණු සුලගිලි නැවත බද්ධ කිරීම වගේ දේවල් වලට එහෙම ප්‍රසිද්ධ වුණු ආයුර්වේද වෙදකමේ ප්‍රවීණයෙක් වුණු අල්විස් වෙදමාත්මයා බහුශ්‍රත සහ ඍජු චරිතයක්. ඒ නිසාම ගමේ කාගෙත් සිද්දිනා ගත්තා වගේම ගෞරවාදරයටත් පාත්‍ර වෙලා තියෙනවා. මේ ජී.එච් පෙරේරා මාවත පටන් ගන්න තැන ඉඳලා මීටර 500ක් විතර ගියාම පරම ධර්ම වර්ධනාරාම විහාරස්ථානය හමු වෙනවා. පරම ධර්ම වර්ධනාරාමය කියන්නේ බොරලස් ගමුවේ රත්නපිටිය ප්‍රදේශයට අයිති වෙන විහාරස්ථානය. එගොඩවත්ත, දෙල්කඩ වගේ යාබද ප්‍රදේශවල පස්සේ කාලයක අලුත් අලුත් විහාරස්ථාන නිර්මාණය වුණාට එහෙම වෙන්න කලින් ඒ පැතිවල ගොඩක් අය වන්දනාමාන කටයුතු කරන්න ආවේ සහ අදටත් එන්නේ පරම ධර්ම වර්ධනාරාම විහාරස්ථානයටම තමයි. බොරලස් ගමුව රත්නපිටිය පරම ධර්ම වර්ධනාරාම විහාරස්ථානයේ දෙවනි විහාරාධිපති ධූරය දරුවේ අතිපූජ්‍ය වෙරළුගස්තයන්නේ පේමානන්ද නායක හාමුදුරුවන්. 1941 අවුරුද්දේ අගෝස්තු මාසේ 8 වෙනිදා සිද්ධ වෙන දංකන්දේ උපතිස්ස නායක හාමුදුරුවන්ගේ එහෙම නැත්නම් උන්වහන්සේගේ ගුරු හාමුදුරුවන්ගෙන් පස්සේ පරමදම්ම වාදනාරාම විහාරාධිපති ධූරයට පත් වෙන්නේ පරමදම්ම වාදනාරාම විහාරස්ථානයේ සියලුම වගකීම් කටයුතු පැවරෙන්නේ වෙරළුගස්තැන්නේ පේමානන්ද නායක හාමුදුරුවන්ට. උන්වහන්සේ පරමදම්ම වාදනාරාම විහාරස්ථානය සර්ව සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කළා විතරක් නෙමෙයි විහාරස්ථානය සහ ගම්වැසියන් අතර ශක්තිමත් යාන්ත්‍රණයක් නිර්මාණය කරනවා. පරමදම්ම වාදනාරාම විහාරස්ථානයේ දහම් පාසල ආරම්භ කිරීම, ළමයි එකතු කරගෙන පුෂ්පදාන ළමා සමිතිය ආරම්භ කිරීම, දායක සභාව ආරම්භ කිරීම, කුලගණ සමිතිය ආරම්භ කිරීම, ඒ වගේ ගොඩාක් වැඩ කටයුතු සිද්ධ කරනවා. ඒ වගේම උන්වහන්සේගේ කාලය තුල ගමේ ගොඩක් සුබ සාධන ව්‍යාපෘති හැම මහා පරිමාණය සිද්ධ කළා තියෙනවා. විශාල කාලයක් ජාතික වූ ශාසනික වූ කටයුතු රාශියක නිරත වෙලා හිටපු වෙරළුගස්තැන්නේ පේමානන්ද නායක හාමුදුරු 1978 අවුරුද්දේ පෙබරවාරි මාසේ 11 වෙනිදා අපවත් වෙනවා. ඒත් එක්කම පරමදම්ම වාදනාරාම විහාරස්ථානයේ නායක පදවියට උන්වහන්සේගේ ශිෂ්‍ය රත්නය වුණු පූජ්‍ය වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද හාමුදුරුවන් පත් වෙනවා. ටික කාලයක් යනකොට පරමදම්ම වාදනාරාම විහාරස්ථානයේ අභිනව විහාරාධිපති ධූරයට පත් වුණු වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද නායක හාමුදුරුවන්ට වෙරළුගස්තැන්නේ පේමානන්ද නායක හාමුදුරුවන් පන්සලට ගමට සහ ශාසනයට කරපු සේවාව වෙනුවෙන් උන්වහන්සේගේ ප්‍රතිමාවක් නිර්මාණය කරන්න අදහසක් පහළ වෙනවා. ඉතින් මේ අලුත්ම අදහස උන්වහන්සේ මුලින්ම කියන්නේ අල්විස් වෙද මහත්මයාට. ඒ මතයට අල්විස් වෙද මහත්මයා එක පයින්ම විරුද්ධ වෙනවා. අල්විස් වෙද මහත්මයාගේ අදහස වුණේ මෙන්න මේ විදිහේ අදහසක්. අපේ හාමුදුරුවනේ, දායකයන් මහන්සියෙන් හරිහම්බ කරන මුදල් වලින් ලොකු මුදලක් වියපැහැදම් කරලා ඒ වගේ පිළිමයක් හදන එක තේරුමක් නැති දෙයක්. උන්වහන්සේ ඔබ වහන්සේගේ ගුරු හාමුදුරුවන්. ඒ නිසා ඔබ වහන්සේට උන්වහන්සේ ගැන විශාල ගෞරවයක් තියෙනවා. ඔබ වහන්සේ ජීවත් වෙලා ඉන්නකන් ඔය පිළිමය හොදට බලා ගනීවි. ඒවට සුද්ධ පවිත්‍ර කරාවි. ඒත් ඔබ වහන්සේ තපවත් වුණාට පස්සේ ඔය පිළිමයට ඒ ගෞරවය ලැබෙයි කියලා ඔබ වහන්සේ හිතනවද? ඔය පිළිමය උඩ කුරුල්ල වහයි. කුරුල්ල ජරා කරයි. හයක් හතරක් තේරෙන්නේ නැති පුංචි ළමයි ඔය පිළිමය උඩට නගින්න හදාවි. සමහර විට කැලේ වැවේ.
එහෙමුණොත්ඒක පේමානන්ද හාමුදුරුවන්ටත් වෙන විශාල අගෞරවයක්. අනිත් එක අනාගතයේදී ඒ පිළිමය තියෙන තැන වෙන මොකක් හරි ඉදිකිරීමක් කරන්න ඕන වුණාම ඔය පිළිමය ඒ වැඩේට බාධකයක් වෙනවා. පිළිමය එතනින් අහක් කරන්න වෙනවා. සමහර විට අනාගතයේදී මිනිස්සු ඕක අහක් කළා දායි. එහෙම නැත්නම් ඕක අහක් කරන්න බය වෙලා ඕක අහක් නොකර ඉන්නත් පුළුවන්. හැබැයි ඒ ඉදිකිරීම ඔය පිළිමයට වඩා ගොඩාක් වටිනා සහ වැදගත් අරමුණින් කරන්න සැලසුම් කරන ඉදිකිරීමක් වෙන්නත් පුළුවන්. වඩාත්ම වැදගත් දේ වෙන්නේ උන්වහන්සේගේ ප්‍රතිමාවක් හදන එක නෙවෙයි. උන්වහන්සේගේ ඉගැන්වීම්, ශාසනික කාර්යයන්, සුබසාධන ව්‍යාපෘති, කලකී දේවල්, ආදර්ශ සහ ගුණාංග ඒ විදිහටම රැකගෙන ඉදිරියටත් නොනවත්වා පවත්වාගෙන යෑමයි. ඒ වෙනකොට වයස අවුරුදු 32ක් තරම් තරුණ වයසේ හිටපු වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද හාමුදුරුවන් අල්විස් වෙදමාත්මයාගේ කරුණු ගැන තවදුරටත් කල්පනා කරලා වෙදමාත්මයාගේ කීමට එකඟ වෙනවා. ඊට පස්සේ තමන් වහන්සේගේ ගුරු හාමුදුරුවන්ගේ ප්‍රතිමාවක් නිර්මාණය කිරීමේ අදහස උන්වහන්සේ හිතින් අත්හරිනවා. කාලය ටික ටික ගෙවිලා යනවා. කාලයාගේ ඇවෑමෙන් අල්විස් වෙදමාත්මයා වයස අවුරුදු 71දී අභාවප්‍රාප්ත වෙනවා. ඒ 1998 අවුරුද්දේ දෙසැම්බර් මාසේ 31 වෙනිදා. ටික කාලයකට පස්සේ අල්විස් වෙදමාත්මයාට උපහාරයක් පිණිස අල්විස් වෙදමාත්මයාගේ ආයුර්වේද මධ්‍යස්ථානයේ තියෙන තැන, ඒ කියන්නේ GH පෙරේරා මාවතට හැරෙන ස්ථානයේ එතුමාගේ සොහොන් කොටක් හදන්න අල්විස් පවුලේ අය තීරණය කරනවා. අද කාලේ නැති වුණාට ඒ කාලේ ඕනෑම කටයුත්තක් කරන්න යනකොට ඒ සම්බන්ධව ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ අදහස් විමසන එක ඉස්සර සිංහල බෞද්ධ පවුල්වල සිරිතක්. ඉතින් මේ සොහොන් කොට ඉදිකිරීමේ අදහස ගැන අල්විස් වෙදමාත්මයාගේ දරුවෙක් වුණු චන්ද්‍රනාත අල්විස් මහත්මයා පරමධම්ම වර්ධනාරාම විහාරස්ථානයේ විහාරාධිපති වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද ලොකු හාමුදුරුවන්ට දැනුම් දෙනවා. පඤ්ඤානන්ද නායක හාමුදුරුවන් මේ කතාව අහගෙන ඉඳලා ටිකක් වෙලා යනකම් උඩ බලාගෙන කල්පනා කරන්න ගන්නවා. ඇයි හාමුදුරුවනේ, ඔබ වහන්සේ ඒ අදහසට කැමති නැද්ද? බලාගෙන ඉඳලා බැරිම තැන අල්විස් වෙදමාත්මයාගේ පුත්‍රයා, ඒ කියන්නේ චන්ද්‍රනාත අල්විස් මහත්මයා කටහඬ අවදි කළා. වෙදමාත්මයා ජීවත් වෙලා හිටියානම් ඔය වැඩේට මුලින්ම විරුද්ධ වෙන්නේ වෙදමාත්මයාම තමයි. නායක හාමුදුරුවන්ගෙන් ලැබුණු අනපේක්ෂිත උත්තරයත් එක්කම චන්ද්‍රනාත මහත්මයා ඇයි ඔබ වහන්සේ එහෙම කියන්නේ කියලා නායක හාමුදුරුවන්ගෙන් අහනවා. ඒ වෙලාවේ උන්වහන්සේගේ ගුරු හාමුදුරුවන් අපවත් වුණු කාලයේ ඇති වුණු සිද්ධිය ගැන ආවර්ජනය කිරීමක් කරනවා. අපේ පේමානන්ද ලොකු හාමුදුරුව අපවත් වුණු කාලයේ මටත් ඔය අදහසම ආවා. මට හිතුණා පේමානන්ද ලොකු හාමුදුරුවන්ගේ පිළිමයක් හදන්න. අද මේ සිද්ධ වුණා වගේම එදාමම වෙදමාත්මයාට ඒ බව කිව්වා. එතකොට වෙදමාත්මයා ඒ අදහසට එකඟ වුණේ නැහැ. ඊට පස්සේ අල්විස් වෙදමාත්මයා පඤ්ඤානන්ද නායක හාමුදුරුවන්ට කියපු විස්තරය උන්වහන්සේ ඒ විදිහටම චන්ද්‍රනාත මහත්මයාටත් කියනවා. ඒ විතරක් නෙවෙයි, අවසානයේදී උන්වහන්සේගේ අදහසුත් එකතු කරනවා. මමත් කල්පනා කළා වෙදමාත්මයා මතු කරපු කාරණාව සම්පූර්ණයෙන්ම ඇත්ත. ඒ නිසා තමයි මම අපේ පේමානන්ද ලොකු හාමුදුරුවන්ගේ පිළිමයක් හැදුවේ නැත්තේ. ඉතින් අල්විස් වෙදමාත්මයාගේ ස්මාරකයක් හදනවා කියන අදහසට මට කියන්න තියෙන්නේ එදා අල්විස් වෙදමාත්මයා මට කීව ටිකම තමයි. ඒක නිෂ්ඵල දෙයක්. ඔතන ගමේ පාර ආරම්භ කරනම ස්ථානය. රැයකට වුණත් මිනිස්සු ඔතනින් ඇතුළට යන්නෙන්න බය වෙන්න පුළුවන් එතන සොහොන් කොටක් හැදුවොත්. ඕක හැදුවත් බොහොම සුළු කාලයයි තියෙන්නේ. ඊට පස්සේ ඔතන වෙන මොකක් හරි ඉදිකිරීමක් කරන්න ඕන වුණු කාලෙක පස්සේ පරම්පරාවේ අය ඕක ගලවලා පැත්තකට විසිකල්ලා දායි. ඉතින් දැන් මේක අහන අල්විස් වෙදමාත්මයාගේ පුත්‍රයා
ඒ වෙලාවෙම මේ අදහස ගැන තවත් හොඳට විචාරපූර්වකව කල්පනා කරන්න ගන්නෝ ඊට පස්සේ මේ පඤ්ඤානන්ද ලොකුහාමුදුරුවන් ඉස්සරහාම අල්විස් වෙදමාත්මයාගේ ස්මාරකයක් හදන අදහස අතාරින චන්ද්‍රනාත මහත්මයා ඒ වෙලාවෙම ගෙදර ගිහින් අල්විස් පවුලේ අනිත් අයටත් නායක හාමුදුරුවන්ගේ අදහස් අත්දැකීම් සහ විශේෂයෙන්ම මේ ලෝක ස්වභාවයේ යථාර්ථය ගැන පැහැදිලි කරලා දීලා වෙදමාත්මයාගේ සොහොන් කොටක් නිර්මාණය කිරීමේ අදහස අත්හරිනවා මේ සිදුවීම වෙලා විශාල කාලයක් යනවා විශාල කාලයක් ගියාට පස්සේ වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද නායක හාමුදුරුවන් 2007 අවුරුද්දේ නොවැම්බර් 11 වෙනිදා අපවත් වෙනවා ෂණිකව ඇතිවෙච්ච අදිරුධිර පීඩන තත්ත්වයක් නිසා ඊට පස්සේ පරමධම්ම වාදනාරාම විහාරස්ථානයේ විහාරාධිපති ධූරයටපත් වෙන්නේ උන්වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වුණු රත්තොට සීලවංශ හාමුදුරුවන් කාලයත් සමග උන්වහන්සේට අදහසක් එනවා වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද හාමුදුරුවන් අපේ ගමට බුදුසසුනේ චිරස්ථිතිය උදෙසා සිදු කළ මෙහෙවර වෙනුවෙන් උන්වහන්සේට ගෞරව පිණිස විහාර භූමියේ වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද හාමුදුරුවන්ගේ ප්‍රතිමාව හදන්න. ඉතින් දවසක් මේ සීලවංශ හාමුදුරුවන් මේ අදහස ගැන අල්විස් වෙදමාත්මයාගේ පුත් චන්ද්‍රනාත මහත්මයාට පවසනවා. ඒ පැවසීමත් එක්කම චන්ද්‍රනාත මහත්මයා අල්විස් වෙදමාතා සහ පඤ්ඤානන්ද හාමුදුරුවන් අතරේ වුණු සංවාදයක් පඤ්ඤානන්ද හාමුදුරුවන් සහ චන්ද්‍රනාත මහත්මයා අතරේ වුණු සංවාදයක් මතක් කරනවා. ඉතින් මේ ආදර්ශමත් කතාවහන රත්තොට සීලවංශ හාමුදුරුවොත් ඉන්පසුව පඤ්ඤානන්ද හාමුදුරුවන්ගේ ප්‍රතිමාවක් නිර්මාණය කිරීමේ අදහස අතාරිනවා. අයිබෝන් මගේ නම චතුරංග අබේසිංහ. අද මම ඔබව හමුවෙන්නේ e-learning.lk platform එක හරහා දත්ත විද්‍යාව පිළිබඳ හැඳින්වීමක් ලබා දීම. දත්ත විද්‍යාව ලෝකයේ ඉතාමත් ප්‍රචලිත සීග්‍රයෙන් දියුණු වෙන ඉතාමත් විශාල අපසරියක් තියෙන විෂයපතයක්. නමුත් ලංකාවේ මේ පිළිබඳ දැනුම අවම වශයෙන් තමයි තියෙන්නේ. විශේෂයෙන්ම සිංහල භාෂාවෙන් මෙම විෂය කියලා දීම ඉතාමත් අඩුවෙන් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. මෙන්න මේ අරමුණ සඳහා අපි ඔබ සඳහා සූදානම් කරගෙන තියෙනවා කොටස් 10කින් යුතු පාඩම් 10ක්. මේ 10 තුලින් ඔබට දත්ත විද්‍යාව පිළිබඳ මූලික අවබෝධයකුත් දත්ත විද්‍යාවෙන් ඔබට තෝරාගත්ත හැකි කොටස කුමක්ද ඒ ඔබ තවදුරටත් අධ්‍යයනය කරන්නේ කොහොමද කියලා අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මේ නව දැනුම ලබා ගැනීම සඳහා අපිත් එක්ක එකතු වෙන්න කියලා මම ඔබට ආරාධනා කරනවා. ඉතින් මේ කතාව පළ කරන්න හිතුනේ මේක අද කාලේ හැටියට නම් මිල කරන්න බැරි හරිම ආදර්ශමත් කතාවක් නිසා. මේ කතාවෙන් ඉස්මතු වෙනවා භික්ෂු චරිතයක තිබිය යුතු ගුණාංග මොනවද කියලා. දැන් අද කාලේ මේ වගේ සිද්ධි අපිට අහන්න ලැබෙනව බොහොම අඩුයි. මොකද සමහරක් හාමුදුරුවරු හිතන් ඉන්නව උන්වහන්සේලා තමයි සියල්ල දත් කියලා. ඒ විතරක් නෙමෙයි. තමන් හරි හැබැයි අනිත් අය වැරදි කියලාත් හිතන් ඉන්නෝ. ඒ වගේම සමහරක් හාමුදුරුවරු ගිහි අයගේ අදහස් සහ යෝජනා පිළිගන්න සූදානම් නැහැ. තර්කානුකූල විචාරපූර්වක කල්පනා කරන්න ඒ වගේම තුන්කල් බලලා තීන්දුව තීරණ ගන්න පුරුදු වෙලා නැහැ. ඒත් මේ කතාවේදී වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද නායක හාමුදුරුවන් ගිහියෙකුට වඩා උසස් වන පැවිදි චරිතයක් වුණා. දැනුමෙන් සහ උගත්කමෙන් පරිපූර්ණ උතුමෙක් වුණත් ගිහියෙක් වුණු අල්විස් වෙදමාත්මයාගේ අදහස් අහන්නත් ඒවාට ගරු කරන්නත් ඒ අදහස් ගැන විවෘත මනසින් කල්පනා කරලා බලලා තීන්දු තීරණ ගන්නත් උන්වහන්සේ සමත් වුණා. ඒ වගේම ගොඩක් නිහතමානී වුණා. ඒ විතරක් නෙමේ වැඩිහිටියෙකුගේ අත්දැකීම් සහ අදහස් වලට ගරු කරන්න උන්වහන්සේ දැනගෙන හිටියා. උන්වහන්සේ එතනින් අතර වුණෙත් නැහැ. ඒ ආදර්ශය උන්වහන්සේ දිගටම තමන් වහන්සේගේ ජීවිතයට එකතු කරගත්තා. ඒ වගේම වඩාත්ම වැදගත් දේ තමයි ඒ ආදර්ශය තමන් වහන්සේගෙන් පස්සේ පරම්පරාවට දායාද කරපු එක. ඉතින් මේ සිද්ධිය නිසා අල්විස් වෙද මහත්මයාගේ පුත් චන්ද්‍රනාත් අල්විස් මහත්මයා තුළ
වෙරළුගස්තන්නේ පඤ්ඤානන්ද නායක හාමුදුරුවන් ගැන තිබුණු පැහැදීම තවත් වැඩි වුණා. ඒ විතරක් නෙමෙයි. එතුමා එදා සිට අද දක්වාම ඒ ආදර්ශය තමන්ගේ ජීවිතයට එකතු කරගෙන පිළිපදිමින් ජීවත් වෙනවා. ඒ විතරක් නෙමෙයි. මේ සිද්ධිය සහ ඒ පාඩම මට දැනගෙන ගන්න ලැබුණා. ඒ චන්ද්‍රනාත අල්විස් මහත්මයා හරහා. ඒ වගේම රත්තොට සීලවංශ නායක හාමුදුරුවන්ටත් දැනගෙන ගන්න ලැබුණා. දැන් අපි අයිති වෙන්නේ චන්ද්‍රනාත අල්විස් මහත්මයාටත් පස්සේ පරම්පරාවට. මම දැන් මේ කතාව වැඩසටහනක් හරහා විකාශය කරනවා. මම හිතනවා විවෘත මනසක් තියෙන කෙනෙක් නම් මේක අහලා මේ ආදර්ශය තම තමන්ගේ ජීවිතවලට එකතු කරගනීවි කියලා. වඩාත්ම සිද්ගන්නාසුළු දේ තමයි අල්විස් වෙදමාත්මයා වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද නායක හාමුදුරුවන්ට වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද නායක හාමුදුරුවන් අල්විස් වෙදමාත්මයාගේ පුත් චන්ද්‍රනාත අල්විස් මහත්මයාට දුන්නු අවවාදයේ එක කරුණක් ඇස් පනා පිටම සත්‍යයක් බවට පත්වීම. මේ පින්තූරය බලන්න. මේ පින්තූරයේ තියෙන 2015 අවුරුද්දේ ඒ ඉඩම තිබුණු විදිහ. ඒ මෑත අතීතයේ වන විට 120 මාර්ගයේ පුළුල් කිරීමේ විශාල ව්‍යාපෘතියක් ආරම්භ කෙරුණා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මහා මාර්ගයේ අයිනේ තිබ්බ සෑම සියලු ඉඩමක්ම සම්පූර්ණ වශයෙන් හෝ අර්ධ වර්ෂයේ මහපාරට එකතු කරගත්තා. දෙවෙනි කාරණාව තමයි අද එතන අල්විස් ආයුර්වේද මධ්‍යස්ථානය නෑ. අද එතන තියෙන්නේ අතිවිශාල ගොඩනැගිල්ලක්. එදා බැරි වෙලාවත් ඒ අතීත කතාව අහන්නේ නැතුව අල්විස් පවුලේ අය එතන අල්විස් වේද මහත්මයාගේ සොහොනක් නැත්නම් ස්මාරකයක් හැදුවා නම් අද වෙනකොට මේ අතිවිශාල ගොඩනැගිල්ල ඉදි කරන්න අවශ්‍ය වෙන නිසා විශාල මුදලක් වැය කළා, කැපකිරීම කළා, සෙනෙහෙබරව හදපු ඒ ස්මාරකය අකමැත්තෙන් වුණත් ඔතනින් අයින් කරලා දාලා. අනිත් අතට මේ ගොඩනැගිල්ල හැදුවේ නැතත් මහා පාර පුළුල් කිරීමේ ව්‍යාපෘතිය නිසා මේ ස්මාරකය මෙතනින් ඉවත් කරලා දාලා. එදා ජී.එච්. පෙරේරා මාවතේ ආරම්භක ස්ථානයේ තිබුණු අල්විස් ආයුර්වේද මධ්‍යස්ථානය මේ වෙනකොට එතන ඉඳලා මීටර් 200ක් ඉස්සරහට අරගෙන ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ රත්තනපිටි ආනන්ද විද්‍යාලයේ ඉස්සරහා වෛද්‍ය මධ්‍යස්ථානයේ වැඩ කටයුතු ටික අල්විස් වෙදමාත්මයාගේ දියණිය වන වෛද්‍ය තේජා අල්විස් මහත්මිය අතින් අඛණ්ඩව සිදු කෙරෙමින් පවතිනවා. ඉතින් බලන්න සමහරක් ආදර්ශයන් තියෙනවා. එවුවා මේ පොත්වල පිටු ගණන් රචනා කරන්න වෙන, පැය ගණන් විස්තර කර කර ඉන්න වෙන ආදර්ශ නෙවෙයි. බොහොම පුංචි එවුවා. ඒත් ඒ වගේ පුංචි ආදර්ශයකින් වුණත් අපට ගත යුතු දේවල් වල වටිනාකම සුළුපටු නැහැ. මේ වැඩසටහනට අවශ්‍ය කරන තොරතුරු අපට ලබා දීලා ඒවා අනුසාරයෙන් මේ විදිහේ වැඩසටහනක් කරන්න අවසරයක් දුන්න අල්විස් වෙදමාත්මයාගේ පුත්‍රයෙක් වන චන්ද්‍රනාත අල්විස් මහත්මයාට ස්තුතිවන්ත වෙන අතරම අල්විස් වෙදමාත්මයාගේ ඡායාරූපයක් අපිට ලබා දීපු අල්විස් වෙදමාත්මයාගේ මුණුබුරෙක් වන නිපුණ ප්‍රමුදිත රූපසිංහ සොහොයුරාට මේ වෙලාවේ බොහොම ආදරයෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම වෙනදා වගේම අදත් මේ පටිගත කිරීම කරන්න e-learning.lk ආයතනයේ ස්ටුඩියෝ එකේ ඉඳලා. ඉතින් වෙනදා වගේම e-learning.lk ආයතනයේ ස්ටුඩියෝ පහසුකම් අපිට ලබා දීලා මේ වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න අවසර ලබා දීපු e-learning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් වන සහ විධායක අධ්‍යක්ෂකවරයා වන සංජය ඇල්විටිගල මහත්මයාවත් ආදරයෙන් මතක් කරන්න කැමතියි. අද කතාව ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. වැඩසටහන හොඳයි නම් ලයික් කරලා ෂෙයා කරන්න. ඒ වගේම අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. අවසාන වශයෙන් තවත් ආදර්ශ කිහිපයක් ලබා දීම පිණිස 1996 අවුරුද්දේ ඉඳලා 2000 අවුරුද්ද වෙනකන් පරමදම වදනාරාම විහාරස්ථානයේ වැඩ වාසය කරපු වර්තමානයේ පූගල්ල පුෂ්පාරාම විහාරස්ථානයේ වැඩවසන දුටුවැවේ ලංකානන්ද හිමියන් වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද නායක හාමුදුරුවන් සම්බන්ධව ලියපු සටහනකුත් ඔයාලා වෙත ඉදිරිපත් කරගෙනම අද වැඩසටහන අපි අවසන් කරනවා. අද වැඩසටහනට එකතු වුණාට බොහොම ස්තුතියි. තවත් මේ වගේම වැඩසටහනකින් හමුවනතෙක් ඔබ සැමට සුබ දවසක්.
අතිපූජ්‍ය වර්ලුගස්තැන්නේ ප්‍රේමානන්ද නායක ස්වාමීන් වහන්සේ විසින් ගොඩනගන ලද මෙම පුණ්‍ය භූමියේ ගරු වර්ලුගස්තැන්නේ පඤ්ඤානන්ද නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ යටතේ අපද වසර ගණනාවක් සෙවණ ලැබමින් වසර ගණනාවක් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන අවදියේ මෙහි වාසය කළෙමු. උතුම් වූ මහා සංඝරත්නයේ ආශිර්වාදය අපට ලැබිනි. බොරලස්ගම රත්නපිටිය ශ්‍රී පරමධම්ම වදනාරාම විහාරස්ථානය අපේ ජීවිතයේ අපට අමතක කළ නොහැකි පුණ්‍ය භූමියකි. කෘතවේදීව පුණ්‍යානුමෝදනා පූර්වකව වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ සිහිපත් කරමි. වෙරළුගස්තැන්නේ ප්‍රේමානන්ද නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ අපවත් වීමෙන් පසුව වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද නායක ස්වාමීන් වහන්සේ විහාරාධිපති ධූරයට පත් වූහ. 2007 දක්වා උන්වහන්සේ විහාරාධිපති ධූරය දැරූ අතර වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ සියලු දෙනා කෙරෙහි මෙත් සිතින් යුතුව කටයුතු කරන ලදී. සිය ගුරුදේවයන් වහන්සේ වන වෙරළුගස්තැන්නේ ප්‍රේමානන්ද නායක ස්වාමීන් වහන්සේ විසින් සිදු කරගෙන ආ කටයුතු ඊටත් වඩා හොඳ මට්ටමෙන් සිදු කරමින් විහාරස්ත දායක සභාව, කුලගණ සමිතිය, දහම්පාසල, ස්වේච්ඡා සමිති සමාගම්, ගම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, බෙල්ලම්විල රජමහා විහාරස්ථානය, බොරලස්ගම නාගරුක්කාරාමය ඇතුළුව ඉතාම මිත්‍රශීලීව අපේ ගෞරවනීය වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද නායක ස්වාමීන් වහන්සේ කටයුතු කරමින් හිත් දිනාගෙන කටයුතු කළසේක. ගෞරවනීය වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද ලොකු ස්වාමීන් වහන්සේගෙන් මම උගත් ධර්ම පාඨයක් මෙසේ ලියා තැබීමට අදහස් කරමි. අලමේව දානානි ධාතුන් අලන් පුඤ්ඤානි කාතුන්. නිතර නිතර දන් දිය යුතුය. නිතර නිතර පින් කළ යුතුය. නිතර නිතර දන් දීම නිතර නිතර පින් කිරීම සසර සැපවත් වීමට හේතුවක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කළසේක. මේ ධර්ම පාඨයේ අපේ ගෞරවනීය වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද ලොකු ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ධර්ම දේශනාවල නිරතුරුව සටහන් කළ දෙයකි. අපේ ලොකු හාමුදුරුවෝ තමන්ට ලැබෙන සියල්ලම දන් දීමට නොපැලිකිලිව කටයුතු කළහ. පුවත්පත බලා එහි යම් කෙනෙකුන් හට කරදරයක් දුකක් හෝ ඇති වෙලා තිබේ කියා සටහන් වෙලා තිබේ නම් අපේ ගෞරවනීය වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද ලොකු හාමුදුරුවෝ විහාරස්ථානයේ තමන් සතුව තිබෙන සියල්ලම රැගෙන එම ස්ථානයට ගොස් පරිත්‍යාග සිදු කළ බව අප අත්දැකීමෙන් දන්නා කරුණකි. ඒ කාලයේ මගේ මතකයට නැගෙන මතකයක් මෙහිලා සටහන් කිරීම යුතුයකමකි. පන්සල පොඩ්ඩක් බලා ගන්න. අවශ්‍ය දෙයක් තියෙනවා නම් ඉටු කර දෙන්න. මම අසරණ කෙනෙකුට පිහිටවන්නට යනවා. ඔබ වහන්සේට පුළුවන් ආකාරයෙන් මේ කටයුතු ටික ඉටු කරලා දෙන්න. යැයි අපට අවවාද අනුශාසනා කරන වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ රටේ කොයි දිශාවකද යම් අසරණ කෙනෙක් පිළිබඳව පුවතක් තමන් දුටුවේ ඒ කෙනාට පිහිටවීමට තමන්ට දාණයට පිරිතට ධර්මදේශනාවට ලැබුණ තව දායකයන් ලබා දුන්න ඕනෑම දෙයක් තිබේ නම් ඒ වටිනාකම පිළිබඳව නොසලකා ඒ දාණය දීම සඳහා එය පරිත්‍යාග කිරීමට තමන් සතු සියල්ලම රැගෙන වැඩම කළ ආකාරය අප සිහිපත් කරන්නේ ඉතාම කෘතවේදීවය. වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද ලොකු හාමුදුරුවන් වහන්සේ තුළ තිබුණු එම ගුණය අපටද යම් කලක් යන විට ඇතිවීම නොවැළැක්විය හැකි විය. ඉතාම සරල ජීවිතයක් ගත කළ වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද ලොකු ස්වාමීන් වහන්සේ සැතපී වදාරන්නේ කොහොබලෑලි සහිත ඇදකය. මෙට්ටයක් නොමැත. කොහොබලෑල්ලක් සහිත ඇදේ සිවුරු රෙද්දක් අතුරා එහි සැතපීම පුරුද්දක් ලෙස සිදු කරන ලදී. වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද ලොකු ස්වාමීන් වහන්සේ වැනි උත්තම වූ මහා සංඝරත්නයක් ඇසුරු කිරීමට ලැබීම අප ජීවිතයේ ලද භාග්‍යයකි. වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ සිරිතක් වූයේ රාත්‍රී 8:30න් පසුව රාත්‍රී 10 දක්වා පමණ බෝධීන් වහන්සේ වටේට චෛත්‍ය රාජානන් වහන්සේ වටේට සක්මන් කරමින්
පිරිත් සජ්ජායනා කිරීමයි. අති ගෞරවනීය වෙරළුගස්තැන්නේ ප්‍රේමානන්ද නායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේට සහ අති ගෞරව වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද නායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරමි.